නැවත නැවත කියන්නේ ඔය හරක් වගේ උඩ පැන පැන ඉන්න ඔක්කොම සෙට් වෙන ඕකට. ඔය බොරුවට වීරයෝ වෙන්න එපා. ගෙදර උඩ දෙමව්පියන්ට බැන බැන වීරයා වෙන එක නෙමෙයි කරන්න ඕන. පොඩ්ඩක් තැම්පත් වෙලා නිස්කලංකව සෙට් වෙන ගන්නට දෙන්න පුළුවන් නියම ගේමක්. ඔව් මොකද්ද කොහෙද බම්මට මේ නිකන් ෂෙරින් කතාවක් ඇහුණා. ෂෙරින් කතාවක් ඇහුණා කොහෙද ඒක ඇහුනේ. දැන් ඊයේ මම කොහෙද කොහෙද දැක්ක එකක්ද? වටනා පුද්ගලයේ ද කියන එක නැතුව මට මේක කියන එක ගැලපෙන්නේ නැහැ නේ. මට ඒක මතක නැහැ හරියට. කොහේ හරි වීඩියෝ කැල්ලක් දැක්කා කියපන් එකෙක්. ආ ඔව් හරි හරි. ඔව් එක දඩ මේ ඩොකෙක් කතා කරා. ඩොකෙක් කතා ඔව් මොකක් හරි ලංකාවේ හොයාගත්ත එකෙක්ගේ. මම ඒක ස්කිප් කර කර බැරි පොඩ්ඩක් මේ මට මේ හදිසිය බලන්න ඕන කමට. ඌ එක තැනකදී මරු කතාවක් කිව්වා ඉස්කෝලේ. ඔය මේක හොඳයි මේ දැන් කතාවෙන් කියලා ශනිකෝ කතා කරලා කියනවා. පොර කියන්නේ ඉස් පන්ති අන්තිමයලු ඉස්සර හැමදාම බැනුම් ගන්නකොට දෙමව්පිය එකෙක්වත් එන්නේවත් නැළු. ඌ බලන්න මේ ඌ බලන්නේ මේ ඉස්කෝලේ එන රැස්වීමකටවත් එන්නේ නැළු. ගුරුවරයෙක් හම්බෙන්න එන්නෙත් නැළු. පන්ති අන්තිමමලු හැමදාම වගේ. ඒතොර මේක මහලු කතාවක් නෙවෙයි. ඔය නිව්ට අයින්ස්ටයින් හරි නිව්ටන් උත් එහෙම කතාවකුත් කියනවා. ඒවා නෙමෙයි කතන්දර. ඒවා ඕන තරම් බලට කතා කෝටියක් කියන්න පුළුවන්. නමුත් මට මේ ශනික වෙහිච්ච එකක් නේ ඔළුවට දැන් ආව එකක්. ඒකෙදි පොර කියන්නේ අන්තිමට ටික කාලයක් යනකොට يعني ගුරුවරුත් එක වලිදාගෙන එහෙට මෙහෙට හැමදාම දන ගහගෙන ඉන්නවලු. එහෙම එහෙම කියලා එක දවසක යන්තම් හිතුනලු මේකේ මේ වැඩ නොකරන එකට තමයි ප්‍රශ්නේ කියලා. මූ වැඩ කරන්න අරගෙන වැඩ කරන්න ගත්තා. මෙන් දඩබඩ ගාලා උඩට නැගගෙන ගිහිල්ලා ගුරුවරුත් එක්ක දෙමාපියව අම්මට එනකෝ අම්මයි තාත්තයි දෙන්නම එනවලු ඉස්කෝලේ මේ රැසීම් වලට. කිකේ මූට සතුටින් ඉඳලා මූ හැබැයි ලොකු මට තරහක් වගේ තාව අම්මත් එක්ක කිකේ සෑහෙන දෙයක්. මොකද අර මුල් කාලේ අම්මා මූව ප්‍රතික්ෂේප කරලා මුළු හිටියේ කියලා පොර කියනවා. ඒ කියනවා. නමුත් ඒක මට පස්සේ තමයි ඒක තේරුනේ. මුල් කාලේ මම තරහ වෙලා හිටියට කියලා නියම් ඒ කතාව ගැලපෙන්නේ නැහැ මම මේ දැන් කියපු එක. ඒකෙන් කියන්නේ මිනිස්සු අර ජීවිතේ මොහොතකින් වෙනස් වෙනවා. ඊට වඩා ඕන තරම් කතා තියෙනවා කියනවනම් කියන්න. නමුත් ඔය මේ ෂණික වෙහිච්ච එකක් මම කිව්වේ දැන් මේ මොහොතේ ඇත්තටම සමහරවිට අර කෝල් කරනකොට තියෙනවා දෙමාපියොන්ට තමයි යොමනාව. ඉගෙන ගන්න කාට මෙලෝ සසරක උවමනාවන්නේ. ඒක මොනවත් කරලත් නැහැ. ඒක මමත් ඔය දැන් අර කෝල් අර මෙවුන් ඔය කෝල් සාංශ කරන කොටයි උන්ට එක එකව කියන්නේ. ඉතින් මමත් යනවනේ උන් වැඩ කරන තැනට. සමහර කෝල්ස් මමත් ආන්සර් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය තැන මොකක්ද නැත්නම් මම ඉතින් ෆෝන් එක ආන්සර් කරාම ඉතින් උන් දන්නේ නැහැ මං සර් කියලා. උන් මට අයියා මෙහෙමයි කීයේ කතා කරනවා. ඉතින් ඒක නෙමෙයි ඒ කතා කරද්දි මම උන්ට උත්තර දෙනකොට මටම තේරෙනවා මෙවුන් මහ හිඟන පරව කියලා. මොකද ඕන දේ නෙමෙයි අර එක්ක මේ දෙමාපියෝ තමයි කතා කරන්නේ. දෙමාපියෝ කතා කරලා මේ කඩ දුන්නා. මේක මොනවත් බලලත් නැහැ. තාම නෑ වැඩ පටන් ගන්න ඕන. මං හිත ඉන්නේ පටන් ගන්න කිය පුදුම කතන්දර. ඉතින් යකෝ එහෙම කර කර මැච් කරන්න බෑනේ.